नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति सारण शरणयामि। साधु साधु साधु। अपगी परम पूजनीय कल्याण मित्रु गुरुदेवोत्तम पिन्वर्लुकु स्वामीन वहन्सेट अपि हम दिनागे उतुम नमस्कार वीवा। साधु साधु साधु। असपुवासी गरुतर महासंगरत्ने नवसराई श्रद्धावंत वासनावंत पिंगवत्ने गौतम बुदुरजानन वहन्सेगे शासने तुल एकालित एवगेम अद दवसित इताम सुंदर काल परिच्छेदयतमै वस्सान समय। එතකොට ඉස්සර ඒ වසාන සමයේදී තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශාල පිරිසක් මාර්ගඵල නිවන් අවබෝධ කරලා තියෙන්නේ. ඉතින් ඒ සුන්දර වස් කාලේ මේ උතුම් පුණ්‍ය භූමියේ දැන් වසාන සමයේ ආරම්භී පටන් මේ දක්වා උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙනවා. ඉතින් අද දවසෙත් මේ වස්සාන ධර්ම දේශනා මාලාවේ උතුම් දහම් වැඩසටහනකට ඔබ මේ විදියට මේ සම්බන්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මුල් දවස්වල උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට මේ වගේ සිතිවිල්ලක් ඇති වුණා. ඒ තමයි අධිගතෝ කෝ මයායන් ධම්මෝ ගම්බීරු දුද්දසු දුරනුබෝධ අතක්කා වචරු නිපුණු පඬිත වේදනීයෝ. ඒ කියන්නේ උන්වහන්සේට හිතුනේ මං විසින් මේ අවබෝධ කරපු ධර්මය සාක්ෂාත් කළ ධර්මය ගම්බීරු ඉතාම ගැඹුරු එකක්. දුද්දසෝ දැකීමට දුෂ්කරයි. දුරනුබෝධෝ අවබෝධ කරන්න අමාරුයි. නිපුණු ඉතාම සියුම්. පඬිත වේදනියෝ ඒ කියන්නේ නෝනැත්තන් විසින් පමණයි අවබෝධ කරන්න පුළුවන්. අතක්කා වචුරු තරකීට ගෝචර වෙන්නේ නැහැ.
ඉතින් උන්වහන්සේට ඒ කල්පනාව ආවට පස්සේ ලස්සන ගාතාවක් උන්වහන්සේට වැටුණා. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු. මේ ධර්මයේ තියෙන්නේ සාමාන්‍ය මේ ලෝක සත්වයා යන රටාවක් තියෙනවානේ. කෙලෙස් එක්ක එකතු වෙලා ආසා කරන දේ පස්සේ දැන් ඔබට පේරුවන්නේ මේ ලෝකයා දුවන දිවිල්ල. ආන්ගේ යන රටාවට විරුද්ධ පැත්තකටයි මේ ධර්මයේ තියෙන්නේ. ආන්ගේ නිසයි පටිසෝත ගාමින් කියේ. පටිසෝත ගාමින් නිපුණ මේ ධර්මයේ උඩුගම් බලා යන එක. නිපුණං සිව් ගම්බීරෝ දුද්දසං අනු. ගම්බීරං දුද්දසං අනු ගැඹුරුයි. දකින්න හරි දුෂ්කරයි. එතකොට උන්වහන්සේට එහෙම තමයි මේ ධර්මය ගැන හිතුනේ. රාග රත්තාන දක්කින්ති තමුක්ඛං දේන ආවුතාති. රාගයෙන් ආසාවන්ගෙන් ඇලී ගිය අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගිය මේ ප්‍රජාව නම් මේ ධර්මයේ දකීද දන්නේ කියලා හිතුණා. එතකොට එවැනි ගැඹුරු ධර්මයක් තමයි අපි මේ අද කාලේ වර්තමානයේ මේ ඉගෙන ගන්න. ඉතින් මේ ධර්මයේ ගැඹුරු බව එදත් තිබුණා. අද අපට ඒක ඊටත් වඩා ගැඹුරු බවට පත් වෙලා තියෙන අනාගතයේ තියේ. ඉතින් අද දවසේ අපි මේ ධර්මදේශනා මාලාවේ තවත් එක්තරා සුවිශේෂී දේශනාවක් තමයි අද ඉගෙන ගන්නේ. මම හිතන්නේ මේ ධර්මදේශනා මාලාවෙන් අපි එක එක භාවනා ගැන ඔබට ඉගෙන ගන්න ලැබුණා. ඉස්සර බුදුරජාණන් වහන්සේ ළඟට කුල පුත්‍රයෝ පැවිදි වෙන්න එනවා. පැවිදි වෙන්න ආවට පස්සේ දැන් අපි ගත්තොත් ගිහි ගෙදර ඉන්න කෙනා කිස් රැවුල් වවලා ලස්සනට කොණ්ඩෙ පීරන තරුණයෙක්නේ සමහරට ඉන්නේ පැවිදි වෙන්න. එතකොට ඒ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි ඉල්ලා හිටියට පස්සේ ඒ දරුවා පැවිදි කරන්න කලින් ඒ දරුවාගේ ගිහි වෙස් අයින් කරන්න ඕන. එතකොට ඒ කාලේ ඉස්සල්ලාම කළා බණ්ඩු කර්මය කියලා එකක්. බණ්ඩු කර්මය කියන්නේ ඒ දරුවාගේ කිස් බානවා. ඉතින් ඒ කාලේ පින්වන්ත කුලපුත්‍ර ආපන් පස්සේ කවුරු හරි මහතෙරුන් වහන්සේ නමක් දැලිපිහි අතට අරගෙන ඒ දරුවාගේ කිස් තෙමලා ඉස්සල්ලාම කිස් රොදක් කපලා ඒ දරුවාගේ අතේ තියෙනවා. පුත්‍රය මේ කිස් රොද දිහා බලන්න කියලා. එතකොට ඒ දරුවා ඒ කිස් මෙනෙහි කරනවා. ඒ කිස් රොද අතට දීලා මේ කිස් ගැන හොඳට මෙනෙහි කරන්න පුත්‍රය කියලා කියනවා. එතකොට ඒ මහතෙරුන් වහන්සේ ඒ කුලපුත්‍රයාගේ කිස් බාද්දී සමහර පින්වන්ත අවුරුදු 7 පුංචි දරු පැටව් පුංචි දරුවනේ අවුරුදු 7 කියන්නේ. අද කාලේ අවුරුදු 7 ළමයෙක් ගත්තොත් තමන්ගේ ඇඳුමක් හොද ගන්න බෑ. තනියෙන් නා ගන්න බෑ. මේ අවුරුදු 7 පුංචි දරුවෝ ඒ කිස් බාලා ඉවර වෙද්දී කිස් මෙනෙහි කරලා මේ සීලු කෙලිස් නැසූ මුනිවරු බවට පත් වෙනවා. ඒකට කියන්නේ කරගේ රහත් වෙනවා කියලා. එතකොට බලන්න එහෙනම් බුද්ධ ශාසනයට ඉස්සල්ලාම කුල පුත්‍රයෙක් ආවට පස්සේ දෙන භාවනා කර්මස්ථානය තමයි අසුභ සංඥාව. පැවිදි කරන්න ගිහිල්ලා ඊළඟට ඒ කුල පුත්‍රය ඔන්න කේස් බාලා ඔන්න ගිහි වෙස් සතුරු දහන් වුණා. කේස් රැවුල් බාලා හොඳට නාවනවා. ඒකල ගිහි ගඳ යවාලා හිට තමයි සිවුරු පටිය ගැට ගහන්නේ කරේ ඒ උපාධ්‍යයන් වහන්සේ. ඒ සිවුරු පටිය ගැට ගහද්දිත් ඒ උපාධ්‍යයන් වහන්සේ කියවනවා ඒ දරුවට මූල කර්මස්ථානේ ඔබ අහලා ඇති. කේසා ලෝමා නකා දන්තා තචු කියලා කියනවා.
එතනදිත් සමහරු රහත් වෙනවා ඒ කාලේ. තමහර පින්වන්ත දරු එතනදිත් රහත් වෙනවා. ඉතින් ගෞතම අපි ගත්තොත් බුද්ධ ශාසනේ ඕනම බුද්ධ ශාසනයක මූල කර්මස්ථානය කියලා කියන්නේ මේ අසුභ සංඥාවට. එතකොට අද අපි ඉගෙන ගන්න මේ අසුභ සංඥාව ගැන. ඊට මං කතා කළා, මං ඔබට කිව්වා බුදුරජාණන් වහන්සේට අර සම්බුද්ධත්වයට පත්වෙච්ච මුල් දවස්වල උන්වහන්සේට හිතුණනේ පටිසෝත ගාමෙන් නිපුණක් මේ ධර්මයේ සාමාන්‍ය ලෝක සත්වයා යන රටාවට කනපිට පෙරලිච්ච එක, උඩුගම් බලා යන එක. නිපුණන් කියන්නේ සියුම් ගම්බීරං දුද්දසං අනු, ඉතාම ගැඹුරු දැකීමට දුෂ්කර දෙයක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරන සෑම බණපදයක මේ පටිසෝතගාමි බව තියෙනවා, ගැඹුරු බව තියෙනවා, දැකීමට දුෂ්කර බව තියෙනවා. දැන් මේ අසුභ සංඥාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට උගන්වන්නේ මේ ශරීරයේ කොටස් කොටස් වශයෙන් වෙන් කරලා හිට හොඳට අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න කියලා. දැන් මේක අපි පුරුදු වෙච්ච එකක් නෙමෙයි. පුංචි සන්ධියේ ඉඳලා අපි පුරුදු වුණේ අපේ ශාරීරික ලක්ෂණ බලන්න. ඊළඟට අපි ගත්තොත් දැන් රටේ ලෝකේ කතා කරන්නෙත් ඒකනේ නේ. ලස්සනට ඉන්න හැටි තමයි හැම තැනම කතා කරන්නේ. දැන් ඔබ දන්නවා ඇති වර්තමානයේ ගත්තොත් එහෙම මේ ශරීරයට තමයි සම්පූර්ණ සැලකිල්ල තියෙන්නේ. අපි ගත්තොත් ඉස්සර මෙච්චර තිබ්බේ නැහැ. දැන් අපි ගත්තොත් ওই නගරයේ ගියොත් හැම තැනම බියුටි සැලුන් දාලා තියෙනවා, ලස්සන වෙන තැන්. ඊළඟට නොයි ක්‍රීම් වර්ග, නොයි කොණ්ඩා මෝස්තර, නොයි විලවුන් වර්ග, නොයි ආලේපන කෝටි ගාණක් තියෙනවා. ති මිනිස්සු වේදම් කර කර මේවා ගන්නවා. මොකද ඉතින් මිනිස්සු අපි ගත්තොත් මේ ලෝක සත්‍යය කියන්නේ ලස්සනට ඉන්න ආසා පිරිසක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ශරීරයට කරන මේ ආසාව අපි සංසාර ගමනේ දිගින් දිගට ගෙනියන්න හේතු වෙන එක සංයෝජනය රූප රාග. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් වදාලා උන්වහන්සේ මේ ශාරීරික ලස්සන පැත්ත ගැන කතා කරලා තියෙනවා නැතු නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් බලන්න තරුණ ගෑනු ළමෙක් ඉන්නවා අවුරුදු ඒ කාලේ හොඳම තරුණ ගෑනු ළමයා හැටියට සලකලා තියෙන අවුරුදු 15යි 16යි. අවුරුදු 15 හරින් 16 හරින් ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා කියලා හිතන්න. එතකොට ඈ ගොඩාක් උසත් නැහැ, ගොඩාක් මිටිත් නැහැ, ගොඩාක් කළුත් නැහැ, ගොඩාක් සුදුත් නැහැ. හොඳ සොඳුරු යවුණී යුක්තයි. මහණෙනි ඔබ මොකද හිතන්නේ ඒ ගෑනු ළමයා ලස්සනද නැද්ද කියලා? භික්ෂුන් වහන්සේලා කැතයි කිව්වේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ලස්සනයි කිව්වා. අන්න බලන්න. ලස්සනයි කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඕක තමයි රූපී ආස්වාදය. මහණෙනි මේ ශාරීරිය නිසා සැපයක් සොම්නසක් හටගන්නවා නම් ඔය යම් ලස්සනක් තියෙනවනම් ඕක තමයි ආස්වාදය කිව්වා. මහණෙනි මේ ආස්වාදයෙන් ඇලිච්ච දෙයම ඒකම කනපිට පෙරලෙනවා කිව්වා. ඒකම කලකදී විරූපි වෙලා ජරාවට පත් වෙලා මලමූත්‍රා ගොඩි වැතිරිලා ඉන්න කලක් අර දැරිවිට එනවා කිව්වා. ඉතින් උන්වහන්සේ මේ ආස්වාදී ඉක්මවා ලෝකේ යථාර්ථය කරා ශ්‍රාවකයව ගෙනියනවා. ආන් මේ යථාර්ථය කරා ශ්‍රාවකයව ගෙනියන ධර්මයේ ප්‍රධාන එකක් තමයි අසුභ සංඥාව. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංසාරගත සත්‍යය මේ දීර්ඝ සංසාර ගමනේ යන්නේ
තමන්ගේ දැක්ම විපරීත වෙච්ච නිසා. උන්වහන්සේ විපරීත දැක්මල් හතරක් වදාලා. ඒ පළවෙනික තමා අසුභී සුභ සංඥා. මේ ලෝකයේ අසුභ දේ කෙරෙහි ලෝක සත්වයාට තියෙන්නේ සුභයි සුභයි කියන හැඟීම. ඊළඟට දුක්ඛී සැප සංඥා. එතකොට දුක් වූ දේ කෙරෙහි සැප සංඥාව තියෙනවා. අනිච්චී නිච්ච සංඥා. අනිත්‍ය වූ දේ කෙරෙහි නිට්ටයයි කියන සංඥාව තියෙනවා. අනත්ති අත් සංඥා. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි අනාත්ම දේ ගැන මේ ලෝක සත්‍යයට තියෙන්නේ ආත්මයක් තියෙනවා කියන හැඟීම. එතකොට පින්වත්නි, ඔය විපරීත සංඥාවෙන් කියන සියලුම අකුසල්, සියලු තෘෂ්ණා, සියලු භවරාග, මේ සෑම දෙයක්ම සියලු කර්ම හැම එකක්ම හටගන්නේ මේ විපරීත සංඥාවෙන් කියලා. අපි යම් දවසක මේ සංඥාව අනිත් පැත්ත හැරෙව්වොත්, ඒ කියන්නේ අපි හිතමු යම් කිසි දෙයක් කණපිට පෙරලා තියනවා කියමු. මේ කණපිට පෙරලා තියෙන තාක් මේ අදාළ අර්ථය ගන්න බෑ. යම් දවසක අපි ඒක හොඳ පිට පෙරල ගත්තොත් තමයි අපිට මේ අර්ථය ගන්න තියෙන්නේ. ආන් ඒ වගේ අපි විපරිත සංඥාව යම් දවසක හොඳ පිටට පෙරලුනොත් එදාට මේ භව පැවැත්ම අවසන් වෙනවා. ආන් ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ මේ අසුභ සංඥාව වදාරලා තියෙන්නේ. මේ අසුභ සංඥාව පින්වත්නි සුවිශේෂී එකක්. මේ අසුභ සංඥාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී දියුණු කරගත්තොත් මේ ශාසනයේ ඉහළම තලයට යන්න පුළුවන්. ඒ කියන්නේ අරහත්ත්වයට දක්වාම දියුණු කරන්න පුළුවන් අසුභ සංඥාව. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ ශ්‍රාවකෝ දියුණු කළා මේක. බලන්න බුදුරජාණන් වහන්සේ වදාන මේ දේශනාව. අසුභ සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. මහණෙනි, අසුභ සංඥාව භාවිතා කළොත්, බහුල වශයෙන් පුරුදු පුහුණු කළොත් මහප්පලා හෝති මහානි සංසා. මහත්ඵලයි, මහා අනුසස් තියනවා කිව්වා. අමතෝ ගදා අමත පරිඋසානාති. ඒ කියන්නේ මේ අසුභ සංඥාව භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් අමතෝ ගදා නිවණේ බැස ගන්නවා ඒ ශ්‍රාවකයාගේ සිත. අමත පරිඋසාන නිවණෙම්ම කෙලවර වෙනවා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ නිවණේ බැසගෙන නෙමෙයි. අපේ හිත නිරන්තරයෙන්ම පවතින්නේ ආස්වාදී බැසගෙන. ලෝකේ කතා කළ දැන් අපි ගත්තොත් ලෝකේ අපිට ගත්තොත් එහෙම අපිට පත්තර දකින කීවන්න ලැබෙනවා, ජනමාධ්‍ය තියෙනවා, ඊළඟට නොයෙක් මාධ්‍ය තියෙනවා. ඊළඟට අපි ගත්තොත් දැන් අලුතෙන් අපි ගත්තොත් අන්තර්ජාලයේ තියෙනවා, Facebook තියෙනවා. මේ සෑම එකකින්ම අපිව ගෙනියන්නේ ආස්වාදී බැසගත්ත හිත එයින් ගොඩගන්න නෙමෙයි. ආස්වාදී තුලටම කිඳා බහින්න තමයි මේ සෑම එකක්ම හැදිලා තියෙන්නේ. සම්පූර්ණ මේ ලෝකේ ප්‍රයෝජන ගන්නෙ මිනිස්යාගේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් තමයි ප්‍රයෝජන ගන්නෙ. අපි ගත්ත චිත්‍රපටියක් හැදුවත්, නාට්‍යයක් හැදුවත්, වෙළඳ දැන්වීමක් හැදුවත්, ඒ සෑම එකකටම ආස්වාදේ පාවිච්චි කරන්නේ ආදීනු නෙවෙයි. හැබැයි මේ අසුභ සංඥා හොඳට වැඩුවොත් එයාගේ ආස්වාදේ බැසගත් හිත එයින් ගොඩ එනවා, නිදහස් වෙනවා, නිවනේ බැස ගන්නවා, නිවනෙම්ම කෙලවර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ අසුභ සංඥා භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් නිවණේ බැස ගන්නවා, නිවණෙම්ම කෙලවර වෙනවා කියලා යමක් පැවසුවා නම් ඒ පැවසුවේ කුමක් කරවයාද? ඉතිකෝ පණේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං. දැන් අපි ගත්තොත් අසුභ සංඥා කියන එක, දැන් අපි අසුභ සංඥාව අපි ඉගෙන ගන්න කලින් පොඩ්ඩක් මේකේ අපි අනුසස් කතා බස් කරමු. මේකේ තියෙනවා අසුභ සංඥා පරිචිතේන භික්කවේ භික්කුණෝ චේතසා බහුලං විහෙරතු. අසුභ සංඥාව වඩන ලද සිතින්
භික්ෂුව බහුල වශයෙන් බහුල වශයෙන් වාසය කරොත් විශ්ව ජනක දෙයක් ඒ භික්ෂුවගේ හිතට සිද්ධ වෙනවා. චේතසා බහුලම් විහෙරතු මේ තුන ධම්ම සමාපත්තියා චිත්තම් පතිලීයති. එයාගේ සිත මෛතුන ධර්ම සමාපත්තිය කාම සේවනයේ කරන තෘෂ්ණාවෙන් හිත හැකිලෙනවා කියනවා. සිත හැකිලෙනවා කියනවා. ඒ කියන්නේ මේක ඉහළට දියුණු වුණාට පස්සේ චිත්තම් පතිලීයති පතිකූටති. ඒ මෛතුන ධර්ම සමාපත්තිය කාම සේවනයේ අදහසී සිත පිහිටන්නේ නැහැ එයාගේ. මොකද වෙන්නේ? ඒකෙන් හැකිලෙනවා. එතකොට ඒකෙන් සැඟ වෙනවා, හැකිලෙනවා. පතිවට්ටති, හිත පෙරලිනවා, ඒක ඔස්සේ යන්නේ. පතිවට්ටති න සම්පසාරීයති. ඒ මෛතුන ධර්ම සමාපත්තිය විශේෂ හිත ඒ ඔස්සේ දුවන්නේ. බලන්න එතකොටනේ මේ හාස්කම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිසක් වෙන කිසි ධර්මයක මේක කරන්නේ නැහැ. වෙන කිසි ධර්මයකින් මේක කළා දෙන්නේ නැහැ. එයාගේ හිත විශ්මය ජනක හිතක් බවට පත් වෙනවා. උපේක්ඛාවා පටික්කුල්‍යතාවා සංඨාති. මෛතුන ධර්මයේ කෙරෙහි එයාගේ හිත උපේක්ෂාවට පත් වෙනවා. එක්ක එයාට පිළිබඳව පිළිකුල, එහෙම නැත්නම් අකමැත්ත පිහිටනවා. මේ හිත දියුණු වුණාන් පස්සේ මේ කියන්නේ මේක ඉහළටම දියුණු වුණාට පස්සේ නැත්නම් මිනිස්සු බය වෙනවනේ මේවා කිව්වන් පස්සේ. අපේ අපෝ ඉවරයි දැන් මේ කියන ක්‍රමේ හැටියට අපි ඔක්කොම පවුල් කඩකප්පල් වෙන එකක් දැන් මේ මුන්නාංශේ කියන්නේ කියලා. මුන්නාංශේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ තමයි මේ වදාලේ. අපි ගත්තොත් මේ ලෝකේ වෙන කිසිම ධර්මයක රාගයට විසඳුමක් දීලා නැහැ මේ වගේ සාර්ථක විදිහට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේක තියෙන්නේ. එතකොට අපි දැන් ඔන්න ටිකක් ඉගෙන ගනිමු අසුභ සංඥාව ගැන. අසුභ සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාලා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය උන්වහන්සේ වදාළේ කොහොමද? පුනච පරම් භික්කවේ භික්කු මහණෙනි වෙනත් භාවනාවක් කියමි. මේ ශාසනයේ භික්ෂුව ඉමමේව කායං උද්දම් පාදතල. මේ ශරීරයේම යටිපතුලෙන් උඩට අදෝ කේශ මත්තක හිසකෙස් වලින් පහලට තච පරියන්තං සමකින් වැසී ගිය. තච පරියන්තං පුරං නානප්පකාරස් අසුචිනෝ පච්ච වෙක්කති. නොඒකාකාරයෙන් පිරීගේ අසූචි ගැන, අපිරිසුදු දේ ගැන පච්ච වෙක්කතිය ගැන නෝනින් විමස විමසා බලනවා. නෝනින් විමස විමසා බලනවා. දැන් බලන්න පින්වත්නි, අපි පුංචි සන්දිය ඉඳලා පුරුදු වුණේ එහෙම බලන්න නෙමෙයි. චූටි කාලේ ඉඳලා අපිට දෙමාපියෝ උනත් පුරුදු කරන්නේ, ඊළඟට අනිත් අය වුණත් අපිට පුරුදු කරන්නේ මේ ශරීරේ ලස්සන බලන්න, ලස්සන කතා කරන්න. අපි ගත්තොත් දැන් අපි මේ ලෝකේ ගත්තොත් සින්දු කොච්චර තියෙනවද? ශරීරේ ලස්සන ගැන හදාපු සින්දු කොච්චර තියෙනවද බලන්න. කොණ්ඩේ ලස්සන ගැන, දත්වල ලස්සන ගැන, තොල් පොටවල ලස්සන ගැන, කම්මුල්වල ලස්සන ගැන සින්දු තියෙනවනේ. එතකොට බලන්න මේක මේ ලෝකේ පොදුවේ කතාබස් කරන දේ. ලස්සන ගැන, අසුභ බව ගැන කතා කරන්නේ. නමුත් මේ ශාරීරික අසුභ බව කියන්නේ යථාර්ථ වශයෙන් තියෙන එක. යථාර්ථ වශයෙන් තියෙන එක. ඒ යථාර්ථයේ කල්පනා කිරීමෙන් තමයි ශ්‍රාවකයා විරාගය කරා යන්නේ. ආස්වාදී අනුව බලබලා ඉඳ ගියාට පස්සේ ඒ ශාරීරික කිරීම හිත බැස ගන්නවා. ඒකෙම මුසපත් වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඒක වරදක් නෑනේ කියලා. හැබැයි ආස්වාදය අනුව බලබලා අපි ශරීරය පිළිබඳව හිටියා කියමු. හැබැයි අපේ ශරීරේ
කලක් වෙනවා අපේ ශරීරයේ මේ අසුබ ස්වභාවය බලවත්ව ප්‍රකට වෙනවා. බලවත්ව ප්‍රකට වෙනවා. අපි ආස්වාදයේ බලපු දෙයම විපරිණාමයටපත් වෙනවා. එතකොට මිනිස්සු ඒ තමන් ආස්වාදයේ අනු බලබල හිටපු ශාරීරික විපරිණාමයටපත් වෙද්දී විශාල දුකකටපත් වෙනවා. හඬ හඬ විදුණුවා. හඬ හඬ විදුණුවා. හූල් හූල් වෙනවා. අනේ මගේ කොණ්ඩෙ මෙච්චර ලස්සනට ඉස්සර තිබුණා. දැන් මගේ මේ කොණ්ඩෙට මොකද්ද වුනේ කියලා මිනිස්සු දුක් වෙනවා. දත් ටික ලස්සනට තිබිච්ච එකනගේ දත් කැතෙවිද්දී එයාගේ ජීවිතේ දෙවෙනි ප්‍රශ්නේ බවට එකපත් වෙනවා. අන්න බලන්න. ආත්මා විරූපී වෙලා යද්දී එයාගේ ජීවිතේ හුලක් ඇනුණා වගේ ආවි දෝනෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය දකින්න උගන්වන්නේ. ඉතින් උන්වහන්සේ වදාලා යටිපතුලෙන් උඩට හිසකෙස් වලින් පහළට සමකින් ඇසී තිබෙන නුයේ කසූචීම් පිරුණු මේ ශාරීරියේ දිහා ඒ භික්ෂු හොඳට නෝනින් විමස විමසා බලනවා. කොහොමද බලන්නේ? අත්ති මස්මින් කායේ, මේ කයේ තියෙනවා කීසා කිස්, ලෝමා ලොම්, නකා නියපොතු, දන්තා දත්, තචෝ සමතියම. එතකොට දැන් ඒ උන්වහන්සේ මුල් පහේම වදාලේ මේ ශාරීරියේ බාහිරට පේන්න තියෙන කොටස් ටික. කෙස් පේන්න තියෙනවා, ලොම් පේන්න තියෙනවා, නියපොතු පේන්න තියෙනවා, දත් පේන්න තියෙනවා, සම පේන්න තියෙනවා. බලන්න ප්‍රකටව තියෙන පහ තමයි ඒක. ඔය පහට නේද මේ මුළු ලෝකෙම රැවටුනේ? ඔය පහට නේද මුළු ලෝකෙම වසඟ වෙලා යන්නේ? ඔය පහට කෙස් වලට, ඒ කියන්නේ කොණ්ඩ වලට. දැන් කොණ්ඩ මොස්තර ගත්තොත් කොච්චර කොණ්ඩ මොස්තර තියනවද? මම දැකලා තියෙනවා ඒ කොණ්ඩ මොස්තර දාද්දී ඒ කොණ්ඩේ ඒ විදිහට හදන්න අර ජෙල් වර්ග එක එක ස්ප්‍රේ ගහනවා. ගහපන් පස්සේ තනිකර ගම් එක වගේ කොණ්ඩේ. ඉතින් ඕන ඕන අතට ඒක නම්ලා ගන්නවා ඊට පස්සේ. ඉතින් ඔය මනමාලුවේ හැට ගන්නන එක එකව තියෙන්නේ නේ. ඉතින් එක එකවා ගහලා තමයි ඒ කොණ්ඩේ එහෙම හදන්නේ. ඇයි ඒක පිටට පේනවා ලස්සනට. ඊට පස්සේ ඉතින් මේක හොදන්න ගියාට පස්සේ වෙනම රින්සෝ දාලා හොදන්න උනාර වට කියවන්න නේ. ඊට පස්සේ නියපොතු පාට කරන්න කීයක් જાතිද නේ. එතකොට මේ පහේ බුදුරජාණන් වහන්සේ වදාළ අසුබ හැටියට බලන්න. මේව අසුබ දේවල්. දැන් අපි ගත්තොත් එහෙම කොණ්ඩේ අපි ගමු. කෙස් වල ස්වභාවය තමයි නිතර නිතර හේදුවේ නැත්තම්, නිතර නිතර සුද්ධ කරේ නැත්තම් මේ කෙස් ගඳ ගන්නවා. ගඳ ගන්නවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට මේ අසුබේ ප්‍රකට වෙනවා නැතුව නෙමෙයි. අසුබේ අප්‍රකට දෙයක් නෙමෙයි. ප්‍රකට වෙනවා අපි ඒක අමතක කරන හැටික් වනට. අමතක කරනවා. දැන් ওই පාර තුටි ලස්සනට කොණ්ඩ මොස්තරි දාගෙන ගියාට උදේ පාන්දර නැගිටපු ගමන් පොඩ්ඩක් බලන්න ඕනේ යක්ෂණී වගේ. ඒක යක්ෂණී වගේ. ඒකට ඉක්මනට කරන්න කොණ්ඩ පීරන් පිරගන්න එකනේ. ටික දවසක් නොනා හිටියොත් එම තමන්ගේ කොණ්ඩේ තමන්ට ගඳයි. තමන්ගේ කොණ්ඩේ ගඳයි. එතකොට මේ යථාර්ථයට අපිට පිටු පාන්න පුළුවන්ද? අන්න එකේ බුදුරයන් වහන්සේ ආස්වාදයේ විතරක් ගැන විතරක් නොවදාලේ. ආස්වාදයක් තියෙනවා කිව්වා. ඒක බොරු කතාවක් නෙමෙයි. හැබැයි ආදීනමේ බහුලයි. කිස්සුල ලොම්මලත් ඔහොමයි. නියපොතු, දැන් නියපොතු වගේ ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ওই නියපොතු වලට සමහරකට කුණු ගිහිල්ලා නියපොතු නරක් වෙනවා. එතකොට පැත්ත පලා තින්න බෑ. ඒ ගඳයි නියපොතු කුණු වෙනවා. අසුබේ. එතකොට උන්වහන්සේ මේ හොඳට අසුබ වශයෙන් වෙන්වෙන් කරලා බලන්න කිව්වා. කෙස්, ලොම්, නියපොතු, දත් සම. දතුත් එහෙමනේ. ටික කාලයක් ඇද්දි මේ දත් ටික කාලයක් යන්න ඕනේ නැහැ. දැන් අපි ගත්තොත් අපි දිනපතා දත් මදිනවනේ නේ. උදේට මදිනවා, හවසට මදිනවා. මේ දත් එක දවසක් මදින්න නැතුව තිබුත් එහෙම ගඳ ගන්නවා. එතන මේක තමයි මේකේ යථා ස්වභාවය.
හමත් එහෙමයි. දැන් ඔය සමහරලාට අසනීප හැදිලා ලෙඩ්ඩුන්ට නාන්න එපා කිව්වට පස්සේ ලෙඩ්ඩු ඇඳන් වල ඉඳලා හම නරක් වෙනවා, කුණු වෙනවා. එතකොට ඒ ස්වභාවයෙන් තමයි අපි සම තියෙන්නේ මේ. ඒතර බුදුරැන් වහන්සේ වෙන් කර කර බලන්න කියලා මේ අසුභ ස්වභාවය. ඊළඟට මන්සං, ඊළඟට තියෙන කුඩම්ප කොටස් විස්තර කරනවා. මස් තියෙනවා මේ ශරීරයේ. ඔන්න දැන් භික්ෂු විමසීමසු බලනවා මේ ශරීරයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා, මන්සං මස් තියෙනවා, මස් වැදලි, නහාරු නහර වැල් තියෙනවා, අට්ටි ඇට සැකිල්ල තියෙනවා, අට්ටි මිජ්ජං ඒ ඇට සැකිල්ල ඇතුළේ ඇට මිදුලු තියෙනවා, අට්ටි මිජ්ජ ඊළඟට වක්කං වකුගඩු තියෙනවා, හදයන් හදවත තියෙනවා, ඊළඟට යකණං අක්මාව තියෙනවා, ඊළඟට කිලෝමකං පිත්තාසය තියෙනවා, පිහකං බඩදිව තියෙනවා, පප්පාසං පිනහලු තියෙනවා, අන්තං කුඩා බඩවැල තියෙනවා, අන්ත ගුණං මහා බඩවැල තියෙනවා මේ ශරීරයේ. ඔන්න දැන් භික්ෂුව හම් තමයි විමසි විමසි බලන්නේ. අන්ත ගුණං උදරියං කාපු බීපුවා වමනේ වගේ හැදිලා බඩ ඇතුලේ තියෙනවා. උදරියං කරීසං අසුචි තියෙනවා, මත්ත ලුංගං හිස්වල තියෙනවා. එතකොට භික්ෂු මේ ඔක්කොම එක එකක් ගානේ වෙන් කර කර වෙන් කර කර බලනවා. ඒ වෙන් කරන්නේ නූණි. නූණින් බෙද බෙදා බෙද බෙදා බලනවා. දැන් අපි ගත්තෝ සාමාන්‍යයෙන් ඕනම දෙයක්. අපි ගමු උපකරණයක්, වාහනයක් ගමු. වාහනය ගැන අවබෝධයක් ඇති වෙන්න නම් එයා ඒ වාහනේ කොටස් වෙන් කර කර බලන්න ඕනේ නැද්ද? වෙන් කර කර බලන්න ඕනේ. එතකොට තමයි වාහන ගැන එයාට අවබෝධයක් ඇති වෙන්නේ. වෙන බඩුවක් මුට්ටුවක් ගත්තත් එහෙම නේද? දැන් පුංචි ළමයින්ට සමහරලාට සෙල්ලම් කාර් එකක් දුන්නට පස්සේ සමහර ළමයි ඉන්නවා එයා එකෙන් සෙල්ලම් කරන්න නෙමෙයි කැමති. එයා ආස මේ සෙල්ලම් කාර් එක ඔක්කොම කෑලි කෑලි ගලවලා හයි කරන්න. එතකොට දරුවා එකෙන් සමහරට සෙල්ලම් කරන්නේ මෙයා මේ හැම එකම කෑලි කෑලි ගලවලා සමහර ළමයට හයි කරගන්න බෑ. එතකොට අම්මලා බයිනවා තොට ඕක දුන්නේ සෙල්ලම් කරන්න තෝ මොකද ගැලුවේ කියලා. නමුත් ඒ දරුවාගේ එක ආසාව ඒක මොකද්ද මේකේ වැඩ කෑල්ල කියලා බලා ගන්න. එතකොට ඒ වගේ ශාරීරික බෙද බෙදා බලද්දි තමයි මේ අවබෝධය එන්නේ. දැන් අපිට පුරුදු වෙලා තියෙන මේ බෙද බෙදා බැලි නෙමේ, එක ගුලියට ඔක්කොම අරගෙන බලනවා. මම කියලා බලනවා. අනේ අසවලා එහෙම බලනවා. එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ. මේක සංසාරේ අපි පුරුදු වෙච්ච රටාව. ඒ රටාවත් එක්ක තමයි මේ දීර්ඝ සංසාර ගමන අපි ඉන්නේ. දැන් මේ ආපු රටාව බිඳින්න නම් ප්‍රඥාවෙන් විග්‍රහ කර කර බලන්න ඕන. ඔන්න කුණුප කොටස් දැන් විග්‍රහ කර කර භික්ෂුව බලනවා. එතකොට උද්දම් පාද තල යටිපතුලේ උඩට අදූ කේශ මත්තක හිස කෙස් වලින් පහලට තච පරියන්තං සම්බකින් සීමා වෙච්ච පූරන් නානප්පකාරස් අසුචිනෝ පච්ච වෙක්කති. නොඑක ආකාරයෙන් අසුචින් පිරියගේ මේ ශාරීරික බෙද බෙදා බලනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකණං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ත ලුංග. තව තියෙනවා පිත්තං, පිත තියෙනවා මේ ශරීරේ. ඒ කියන්නේ අර පිත්තාසයෙන් හටගෙන ආමාශයට එන ආහාර දිරවන ස්වභාවයෙන් යුතු පිත තියෙනවා. කොළපාට කහපාටට වගේ හුරු දීරයක් පිත. ඊළඟට මේ ශාරීරියේ සෙම්හං සෙම තියෙනවා. පුබ්බෝ ඊළඟට මේ ලේමස් කුණු වෙච්ච තැඟුල සැරවහට ගන්නවා. පුබ්බෝ ලෝහිතං ශාරීරිය පුරාම ගලන ලේ ධාතුව ලෝහිතං. සේදෝ ඊළඟට මේ ශාරීරියෙන් වැගිරෙන දහඩිය. මේදෝ ඒ කියන්නේ මේද කියලා කිවි ඒ හැමටත් මසටත් අතර තියෙන කහපාට තෙල් තට්ටුව. තෙල් මන්ද මේදු. දැන් ওই තෙල් මන්ද වැඩිලා වැඩි වුණාට පස්සේ තමයි ওই මහා තරබාරුවට මහාතර දෙහිතට ඉන්නේ තෙල් මන්දේ. සේදු මේදු අසු කඳුළු වසා වුරුණු තෙල. කේලෝ මුඛයෙන් ගලන කෙල. සිංහානිකා සොටු.
ලසිකා ඒ කියන්නේ අට සන්ධි අතර තියෙන සඳ මිදුළු මුත්තන්ති මුත්‍රා ඔන්න විග්‍රහ කර කර බලනෝ හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහය කරන හැටි ප්‍රඥාවෙන් මේක හසුරුවන හැටි උපමාවකින් දක්වනවා ඒක මේ වගේ කියනවා සෙය්‍යතාපි භික්කවි උබතු මුඛා මහණෙනි සෙය්‍යතාපි භික්කවි උබතු මුඛා මුතෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස මහණෙනි දෙපැත්තෙම කට තියෙන මල්ලක් තියෙනවා ඔන්න බලන්න බුදු කෙන බුදුරයන් වහන්සේගේ අවබෝධය දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා අපේ ශරීරේ දෙපැත්තේ කට තියෙන මල්ලක් පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස නොඒකාකාරී ධාන්‍ය වලින් මේ පිරී තියෙනවා මොනවද සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං එතකොට මේ මල්ලේ තියෙනවා හැල්වි වි මුං ඇට කඩල මේ වගේ මෑ ඇට මේ වගේ ධාන්‍ය පුරවලා තියෙන්නේ තමේනං චක්කුමා පුරිසෝ එතකොට හොඳ ඇස් ඇති ඇස් පේන මිනිස්සෙක් ඇවිල්ලා මුංචිත්වා පච්ච වෙක්කෙය හොඳට මේ මල්ල ලෙහෙලා කට ලෙහෙලා වෙන් කර කර බරනවා අද ධාන්‍ය ගොඩවල් දියා ඉමේ සාලි මේ තියෙන්නේ හැල්වි කියලා වෙන් කරලා බලනවා ඉමේ වීහි මේ තියෙන්නේ වි ඉමේ මුග්ගා මේ තියෙන්නේ මුං ඇට ඉමේ මාසා මේ තියෙන්නේ මෑ ඇට ඉමේ තිලා මේ තියෙන්නේ තල ඔහොම බලනවා විග්‍රහ කර කර එතකොට දැන් මල්ල දැන් ඔන්න අපි අතර මල්ල දුන්න කියමු දැන් අපිට කියනවා හා දැන් මේකේ තියෙන ධාන්‍ය ඔයා වෙන් කරන්න කියලා අපිට කියනවා අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ මල්ල ලෙහෙනවා ලෙහෙලා අපි ඉස්සෙල්ලා මල්ල ලෙහෙලා බලලා හොඳට එබිකම් කරලා බලලා ගන්නවා මේ තමයි හැල්වි මෙව්වා මුං ඇට මේවා මෑට කියලා අපි ගොඩවල් ගහනවා නේද ආන් ඒ වගේ කියනවා මේක ප්‍රඥාවෙන් තමයි බෙද බෙදා බලන්නේ නෝනි එතකොට එහෙම නැතුව මේකේ අසුබ බව එකපාරට අපට අල්ලන්න අමාරුයි එතකොට යා හොඳට භාවනාවට වාඩි වෙලා හොඳට මෙනෙහි කරනවා යටිපතුලෙන් උඩට හිස කෙස්වලින් පහළට සමකින් වැහිලා තියෙන මේ ශරීර කූඩුව දෙපැත්තේ කට තියෙන මල්ලක් වගේ මේ මල්ලේ තියෙනවා කෙස් කියලා කෙස් එයා වෙන් කරලා බලනවා. එතකොට කෙස් විතරයි එයා සිහි කරන්නේ. එතකොට කෙස් දැන් අපි ගත්තොත් ඔන්න බලන්න අපිට දැන් තම තමන්ගේ කෙස් කිරිහිත් අපිට ඇල්මක් තියෙනවනේ. දැන් ඔයගොල්ලෝගේ කොණ්ඩේ කිරිහි ඔයගොල්ලන්ට ඇල්මක් තියෙනවා. අපිට එහෙම නැහැ. අපි කෙස් බානවනේ. එතකොට කොණ්ඩේ වවන එක්කෙනාට කොණ්ඩේ කිරිහි ලොකු ඇල්මක් තියෙනවා. එතන ලස්සනකුත් තියෙනවා මේක බාහිරින් බලපුවා මේක තමයි ආස්වාදය එතකොට ඒ කෙස් වෙන් කරලා ගත්තට පස්සේ තමයි අසුබ බව ප්‍රකට වෙන්නේ ඒක වෙන් කරන්නේ නුවණින් දැන් අපි එච්චර දෙයක් ඕනේ නැහැ ඔන්න අපට ඔන්න බත් පිගාන බෙදලා දෙනවා රස කොස් මාළුවක් තියෙනවා ඔයාට මේ හදලා කියලා අපිට බෙදලා දෙනවා ඒතර අපි කණ්ඩේ ඇද්දි ඒකේ කිස් ගුලියක් තිබ්බොත් එහෙම අපට ඒ සැනින් අප්‍රියා වෙන්නේ නැද්ද? අප්‍රියා වෙනවා. ඒක තමයි මේකේ අසුබ බව. එතකොට එයා කෙස් වෙන් කරලා ගන්නවා. ඒ කාලේ අතීතේ මහතෙරුන් වහන්සේලා මේ පිළිකුල් සංඥාව උපද්දන්ඩ ඒකේ එයාට ඒ කුසලතාවේ ගන්න කියනවා කාරණා කීපයකින්. ඒ තමයි වන්න. වන්න සන්තාන ගන්දේහි. කෙස්වල වර්ණය ගන්න කියනවා ඉස්සල්ලා පිළිකුල් හැටියට. සන්ටාන සටහන ගන්දෙහි දුර්ගන්දේ ආසයෝ කාසතෝ තතා ඊට පස්සේ කෙස් පිහිටපු තැන ඒ අවකාශය ඔක්කොම ගන්න ඕන කෙස්වල ලොම්වලත් එහෙම ගන්න ඕන නියපොතු වලත් එහෙම ගන්න ඕන දත්වලත් එහෙම ගන්න ඕන අපි දැන් ගමුකෝ දත්වල යම් වර්ණේ ගන්න ඕන දත් මේ වර්ණේ යුක්තයි. එතකොට දත්වල අපි ගත්තොත් දැන් දත කිව්වම අපට අර හිනාවෙද්දි පේන ටිංගිත්තනේ අපේ හිතේ තියෙන්නේ. එහෙම නැතුව දැන් දතක් ගලවලා අපේ දත් ගැලවිලා තියෙනවනේ ඔයගොල්ලෝගේ. දතක් ගැලවිලා අතට ආපුවම බලන්න අපි බලන් ඉන්න සටහන් නෙවෙන්නේ තියෙන්නේ.
දැන් අපේ කටේම තිබිච්ච දත ගැලවිලා ආවට පස්සේ අපි ඒක අතේ තියාගන්න කැමති නෑනේ. පිළිකුල්නේ. බලන්න එහෙනම් පිළිකුල් ස්වභාවෙනේ. එතකොට එයා ඒකේ වර්ණය ගන්න ඕන, සටහන ගන්න ඕන, ගන්ධය ගන්න ඕන, ඒ ඔක්කොම ගන්න ඕන. පිහිටි අවකාශය ගන්න ඕන, ඒ ඔක්කොම එයා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඔන්න එයා භාවනාවට වාඩිලා යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට සමකින් ඇසීගේ මේ ශාරීරික කෙස් තියනවා කියලා හොඳට කෙස් දිහා වෙන් කරලා බලනවා. අර වර්ණ හැටියට, සටහන් හැටියට, ගන්ධය හැටියට බලනවා. ඊළඟට මේ ශරීරයේ ලොම් තියනවා කියලා ඔන්න ලොම් වෙන් කරලා බලනවා. නියපොතු තියනවා කියලා වෙන් කරලා බලනවා. දැන් බලන්න අපි තුම කෙඩික් ඉන්න ලස්සන නියපොතු වවලා කියලා. ලස්සන නියපොතු වවලා එයා ලස්සන නියපොතු පාට කරලා ඉන්නවා කියලා. දැන් ඔයාගේ නියපොත්තක් අපි තුම ඔන්න එයා කැපුවා. දිගට වවපු නියපොත්තක් කැපුවා. මේවා දැන් දිග වැඩි මං කපන්න ඕන කියලා. ඒ කැපුවට පස්සේ බලන්නකෝ මේ නියපොත්තේ අර තියෙන සුන්දරත් ඊට පස්සේ නැහැනේ. ඒක මේ ඇඟිල්ලත් එක්ක තියෙද්දී තමයි මේ සුන්දරත්වය වගේ අපිට පේන්නේ. කපලා ගත්තට පස්සේ ඒක අසුබයි. ඒ වගේ වෙන් කරලා බලන්න ඕන. නියපොතු. දත්, සම, මස්වැදලි, නහරවැල්, ඇටසැකිල්ල. ඔන්න එයා හොඳට විමස විමස බලනවා. මේ විමස විමස බැලිල්ල හරියට යා වර්ණ සටහන් ගන්ධ ඊළඟට පිහිටි අවකාශය වශයෙන් මේක හොඳට ගත්තොත් එයාගේ හිත ටික ටික විරාගී වෙන්න පත් වෙනවා. විරාගී බවට පත් වෙනවා. විරාගී වෙන්න පටන් ගන්නවා එයාගේ හිත. ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ අසුභ සංඥාව හොඳට භාවිතා කළොත්, බහුල වශයෙන් වැඩුවොත් මෛතුන ධර්ම සමාපත්තියෙන් එයාගේ හිත සැඟවෙනවා. ඊළඟට ඒකෙන් හිත හැකිලෙනවා. ඒකේ හිත පිහිටන්නේ අනිත් පැත්තට වැටෙනවා කියනවා. ඒ උස්සී දුවන්නේ කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. සෙය්‍යතාපි භික්කවේ කුක්කුට පත්තං වා නහාරු දද්දුලං වා අග්ගිහිමි පක්කිත්තම් පතිලීයති පතිකූටති පතිවට්ටති න සම්පසාරීයති. මහණෙනි ඒක මේ වගේ කියනවා. මේ කුකුල් පිහාටුවක් හරි එහෙම නැත්නම් සතෙක්ගේ නහර කඩක් හරි ගින්නකට දානවා. ගින්නට දාපු ගමන් මොකද වෙන්නේ? අර කුකුල් පිහාට හැකිලෙනවා. විහිදෙන්නේ නැහැ. ඇඹරිලා හැකිලිලා යනවා. අර නහරකට හැකිලිලා යනවා. ආන් ඒ වගේ කියනවා. ඒව මේවකෝ භික්කවේ භික්කුණෝ අසුභ සංඥා පරිචිතේන චේතසා බහුලං විහෙරතු. මහන්නේ ওই විදිහට භික්ෂුව අසුභ සංඥාව වඩන ලද සිතින් බහුලව වාසය කරොත් ඒ භික්ෂුවගේ හිත කාමාසාව ඔස්සේ දුවන්නේ කියනවා. ඒකෙන් හැකිලෙනවා කියනවා. ඒකේ පිහිටන්නේ කියනවා. ඒ ඔස්සේ දුවන්නේ කියනවා. හොඳම කතාව තමයි දවසක් අර මුගලන් මහරහතන් වහන්සේ වනාන්තරී භාවනා යෝගිව වැඩ සිටියා. එතකොට ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා විමලා කියලා වෙසඟනා නගර සෝබිනි. එතකොට මේ නගර සෝබිනි කියන්නේ ඒ කාලේ ලොකු තනතුරක්. නගර සෝබිනි කියන්නේ මුළු නගරයේම සෝභමාන කරන තැනැත්තිය කියන එක. ඉතින් විමලාට ආරාධනාවක් කළා තිබුණ එක තරුණෙක් වනාන්තරයට එන්න හම්බ වෙන්න කියලා. ඉතින් විමලා ගියා. ගිහිල්ලා දැන් වනාන්තරේ ලස්සන වනාන්තරේ ඇවිද ඇවිද ඉන්නවා. මේ මිනිහා නෑ, මේ මිනිස්සයා නෑ. එතකොට දැන් විමලා පස්සේ ධර්මයට ආවා. නමුත් අර විමලාගේ මුල් කාලේ දැන් විසඟනක්නේ. එතකොට මෙයාගේ රස්සාවට තමයි මෙයාට හිත දුවන්නේ. ඉතින් බැලුවා මේ මට එන්න කියලා මේ මිනිස්සයාත් නෑ දැන් කියලා දැක්ක. දැන් ඊට පස්සේ වනාන්තරේ ඇවිදිද්දි දැක්ක මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ලස්සනට රුක් සෙවණි වැඩ ඉන්නවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන්නේ නිල් පාට ලස්සන උන්වහන්සේට දේහයක් තිබිලා තියෙනවා. භද්‍ර යවුණෙන් යුතු තරුණේ කසාය වස්ත්‍රයක් පුරවාගෙන හිසරැවුල් බාලා ගස් සෙවණි ඉන්නවා. මේ ශ්‍රමණයන් වහන්සේ දැක්කහම විමලාට ආවේ ශ්‍රද්ධාව නෙමෙයි. රාගේ උපන්නේ තෘෂ්ණාව ආවේ, හිත වසකුණා. මේ ඉන්නේ අපූරු තරුණේ,
අපේ අප්පා අපරාධේ මේ ලස්සන ජීවිතේ මොකද්ද මේ කරගත්තේ කියලා කල්පනා කළා. බණහඬ වාඩි උන්නේ. අපරාධේ මේ තරුණ කාලේ ලස්සන ජීවිතේ නිකාම මේ සිවුරක් ඉඳා කාල කන්නේ කරගන්නවා කියලා මං උගන්වන්න මේ ශ්‍රමණයාට කම් සැප විදිහට හැටි කියලා විමලා මොකද කළේ තීරණා කියනවනේ. ওই ගෑනු උදවියට මායන් 64ක්ද කෝ දුන්නේ. ඒ 64න් මෙයා දෙකක් තුනක් දැම්මා. ලස්සන ගීතයක් කියාගෙන තාලෙට අඩි තියාගෙන ආවා. දඟර නැටුම් දාගෙන. ඊට මොගලම් මහරහතන් වහන්සේට මේක ඇහුණා. ඇහුණට පස්සේ උන්වහන්සේ ඇස් ඇරියා. දැන් ලස්සනට ගීතයක් කියාගෙන නගරේම සෝභමාන කරපු තැනැත්ති නටනවා. හුදකලාවේ තමා ඉදිරි. හරි පුදුමයි. රාගේ හටගත්තේ නැහැ. උන්වහන්සේ රාගේ ප්‍රහාණය කළා ඉන්නේ. ඒ රහතන් වහන්සේගේ චිත්තය තියෙන බුද්ධ දේශනාවේ උදබින්දු යතාපි පොක්කරේ පදුමං වාරි යතා නලිප්පති. ඒ කියන්නේ නෙළුම් කොලේට වතුර බින්දුවක් දැම්මා වගේ කියනවා. පොකුණ ඇතුලේ හැදුණු නිලුම් පොහට්ටුවක් පොකුණේම මෝරලා පොකුණෙන් උඩට ඇවිල්ලා විකසිත වෙලා ජලී නොතැවුරී තිබෙන්නා වගේ කියන ඒ චිත්තේ. ඒව මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. ඒ වගේ මුනිවරයාගේ හිත මේ අහන දකිර රූප සද්දෙක තැවරෙන්නේ නැහැ කියනවා. හිතේ බැසගන්නේ නැහැ කියනවා. බලන්න විශ්මේ ජනක හිතා. අද කාලේ ඉච්චරෝන්නේ මේ හිතට රාගයක් එන්න මිනිසුන්ට. පුංචි දෙයක් ඇති. දැන් විමල ලස්සනට නටනවා. ගීත කිය කියා වලලු සෙල්ලෙනවා. අර පාවුල නූපුර සෙල්ලෙනවා. සිලින් සිලින් ගාලා. එතකොට භද්‍ර යෞවනයෙන් හෙබි අභිරූපී තරුණ ශ්‍රමණයන් වහන්සේ නම කම්පා නොවි ඉන්නවා. බැලුවා මේ නැටුන් නතර වෙන පාටන්නේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කතා කළා. ඊ මෝඩ ගෑණි. මෝඩ ගෑණි. ඒයි උඹ හදන්නේ ආකාශයේ චිත්‍ර අඳින්නද කියලා ඇහුවා. උඹ හදන්නේ ආකාශයේ චිත්‍ර අඳින්නද? හම්බලපම් පුළුවන් නම් කියලා. එතකොට අහනවා ඒ මෝඩ ගෑණි ඔබ දන්නවද ওই ශාරීරියේ හැටි කියලා ඇත්ත කතා කළා. බලාපන් ওই ශාරීරිය දිහා. ওই ශාරීරියේ නව ద్వාරයකින් ඕජා වැගිරෙනවා ඔබේ ශාරීරියේ. නව ద్వාරෙන් ඕජා වැගිරෙනවා. ඒ යට සැකිල්ලක් වැනි ඒ යට සැකිල්ලකින් කළ කුටියක් ඇති තැනැත්තිය මස්ලුඹුලින් උතලා නහර වැල්ලුලින් ගැට ගැහිලා සමකින් ඔතාලා හිට අසූචි භාජනයක් වගේ නේද ඔය පරිහරණය කරන්නේ කියලා හොද්දට දෙහි කැපුවා. ඒ මුල මනතනස කොහොම කිව්වත් දන්නේ නැහැ ඒක. උඹේ ඔය ශරීරේ හරියට දැක්කොත් ඔය ශරීරයේ යථාර්ථය දකින්නවනම් වැස්ස කාලෙට උතුරන අසූචි වලක් දුරින්ම දුරු කරනවා වගේ කිව්වක දුරු කරන්නේ. මං දැකලා තියෙනවා මේ අසූචි වලලේ උතුරන වැස්ස කාලෙට පැත්ත පලා දින්න බෑ ගඳ. අසූචි වල උතුරුවට පස්සේ ඔය ශාරීරිය ගැන මං දන්න දේවල් ඔබ දන්නවා නම් කවුරු හරි දන්නවා නම් වැස්ස කාලෙට උතුරන අසූචි වල දුරින්ම දුරු කරනවා වගේ කිව්වා මේ ශාරීරිය බැහැර කරන්නේ. පැත්තවත් බලන්නේ නුඹ එහෙම ශාරීරියක් තියාගෙනද මේ කෝලන්නටන්නේ කියලා. එතකොට තිකේ විමලට නිකන් තරු විශ්ෙන්නේ නැති එක කිව්වට පස්සේ. ඇයි දැන් විමලා කියලා කිව්වා මේ මිනිස්සු වසඟ වෙනවා ඒ කාලේ. දාස් ගණන් වේදන් කළා විමලාව පතනවා. එතකොට විමලාට හැබැයි තද වුන්නේ නැහැ මෙයාට කීంతి කියන්නේ. මෙයා කියනවා ශ්‍රමණයන් වහන්ස මහා වීරයන් වහන්ස ඔය කිව්වේ දේවල් නම් ඇත්ත. ඔය ඇත්ත කිව්වා.
ඒ වුණාට මේ ශරීරයේ ඇති ඇත්ත தත්ත්‍ය දන්නේ නැති මිනිස්සු මේ ශරීරයට ආසා කරන්නේ අර මඩ වගුරුල ළඟින නාකි හරක් වගේ කිව්වා. ඔබ වහන්සේ වීර පුරුෂයෙක් කිව්වා. ඔබ වහන්සේ මහා වීරවන්ත අද්භූත පුරුෂ රත්නයක් කිව්වා. හැබැයි ඔබ වහන්සේට කොහොමද මේ වගේ හිතක් ලැබුණේ කියලා ඉතින් ලස්සන්ට එතන කතා බහ ගියා. බලන්න විමලාගේ මුළු ජීවිතේම වෙනස් කළා මේ මොගලම් මහරහතන් වහන්සේගේ වචන. විදුලිය වගේ වචන කියලා තියෙනවා. අන්න එතකොට අර විපරීත වෙච්ච සංඥාව කන පිට පෙරළුණා ඒ වචනත් එක්ක. ඊට පස්සේ විමලා පැවිදි වුණා. පැවිදිලා කෙටි කලකින් රහත් භික්ෂුණිය බවට පත් වුණා. කොහොමද ඒක කරේ? මේ අසුභ සංඥාවෙන් කළේ ඒක. අසුභ සංඥාවෙන් කළේ. එතකොට බලන්න දැන් මේ විමලා කියන්නේ තියෙන නරක චරිත. දැන් අපි ගත්තොත් විමලා හොඳ චරිතයක් නෙමෙයිනේ. වෙසඟනක් කියන්නේ නරක ජීවිතයක් ගත කරපු කෙනෙක්. එතකොට මේ අවුරුදු ගානක් තිස්සේ, අවුරුදු ගානක් නෙවෙයි කල්ප ගානක් ආපු ගමනනේ අපේ සංසාර ගමන. ඒ කල්ප ගානක් තිස්සේ සුභ වශයෙන් බලබලා ආස්වාදී බැසගත් මේ ශරීරේ කෙරෙහි තිබු සුභ සංඥාව අනිත් පැත්ත හැරෙව්වනේ. බලන්න මේක කරන්නේ අසුභ සංඥාවේ. හොඳට බෙද බෙදා විග්‍රහ කරලා බලන්න කියනවා. එහෙම විග්‍රහ කර කර බලන්න ගත්තට පස්සේ ඒ ශ්‍රාවකයාගේ හිත විරාගී වෙන්නේ අර කුකුල් පිහාට ගින්නට දැම්මා වගේ කියනවා. මෛතුන ධර්මයේත් එක හිත යන්නේ නැහැ කියනවා. ඒ උස්සි දුවන්නේ නැහැ කියනවා. බැස ගන්න නැහැ කියනවා. ඒකයි. ඒ රහතන් වහන්සේගේ සිත ගැන තීරුව මේ දිව්‍ය අප්සරාවන් තමන් ඉදිරියට ආවත් හිතට ආසාවක් එන්නේ නැහැ කියනවා. බලන්න. දැන් ඉතින් ඕකම කළානේ. දැන් අපි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ඒ කාලේ හිටපු ගෙවල් වල හිටපු අම්මලා රාජකුමාරිකාවෝ ලස්සන සිටු ගෙවල් වල හැදිච්ච සිටු දියණිවරු මේක කළානේ. හොඳම එක තමයි අර සුභාතිරණියගේ කතාව. සුභාතිරණිය කියන්නේ ලස්සන කෙනෙක්, ඇතෙක් කෙනෙක් නෙමෙයි, සිටුදුවක් මං හිතන්නේ. ඒ සුභාතිරණිය පැවිදි වුණා. ලස්සන රත්න රූපය වගේ ශරීරයක් තිබිලා තියෙනවා. ක්‍රීම් වර්ග ගාලා නෙමෙයි, පිම්බලේ. එතකොට සුභාතිරණිය අන්ද වනේ වඩිද්දී එක සල්ලාලි දැකලා වසඟ වුණා මේ මුනිවරගේ රූපශ්‍රීයට. දන්නේ මුනිවරියක් කියලා. පාර හරස්කොල්ලා හිට හිටගත්තා. එතකොට සුභාතිරණිය කිව්වා මේ පින්වත මට යන්න දෙන්න. ඇයි මේ පාර හරස්කලා හිට කරගත්තේ? හිටගත්තේ කියලා. එතකොට තරුණයා කිව්වා අනේ බලන්න ඔයාගේ ওই ලස්සන රූපේ ලස්සන කඩා හැලෙනවා. ඔයාගේ ওই නිකං කෙහෙම් මල් කසාවතක් ඉඳා ලස්සන පැම්පකුණකට රාස්සු වරක් ගත්තා වගේ කිව්වා. බලන්න ඔය ජීවිතේ ප්‍රයෝජනක් ගන්න නැති හැටි. එහෙම නෙමෙයි මං කියන එක අහන්න. ඔයා වීචි කරන්න ඔය කසාවත ඔය පාත්‍රේ වීචි කරන්න. මාත් එක්ක යන්න. මං ඔයාට ලස්සන සුදු හඳුන් මුලින් ලස්සන කාමර තියෙන ගයක් හදලා දෙන්නා. දැන් ඒව කාන්තාව ආස දෙවල්නේ. ඒ ආස එක තමයි කිවි. යම් මාත් එක්ක කියලා. ඉතින් තව ලස්සන විස්තරේ තරුණයා කිව්ව අපට තේරෙන්නේ නැව කියා ගන්න. ඊට පස්සේ සුභ අහනවා ඇත්තටම ඔබ මොකේද අප්පා මේ ආසා කරන්නේ? අනේ ඔබගේ ওই ඇස් දෙක දිය කිඳුරියක් වගේ කිව්වා. ලස්සන මුවැත්තියක් වගේ බලන බැලමට මට මුළු ලෝකෙම අමතකලා යනවා කියලා. අර කාන්තාවක් සාමාන්‍යයෙන් වසඟ වෙන වදන් තියෙනවනේ ඒ ඔක්කොම ටික කිව්වා. ඊට සුභාතින්න කියන මට නම් තේරෙන්නේ නැහැ ඔය කියන දෙයක්. මට තේරෙන්නේ මේ අසූචි වලින් පිරිච්ච කලයක් පරිහරණය කරනවා වගේ කිව්වා. මම මේක පරිහරණය කරන්නේ. ඔබ මොකටද මේ රෝගඩයක් වගේ එකට ආශා කරන්නේ? අනේ මට නම් ওই ඇස් දෙක කිව්වා. ওই ඇස් දෙකෙන් තමයි කිව්වා මට ඔක්කොම අමතකලා ගියේ. එතකොට බලන්න යථාභූත ඥානයක මහිමේ. ඇඟිලි පහම ඇහැට දාලා මේ තරුණ කාන්තාවක්නේ ඇඟිලි පහම ඇහැට දාලා ඇහැ බෝලි ගලවලා ගත්ත අතට ඔයාගේ කෙහෙම මල් ඇහැ අරන් යන්න කියලා දුන්නම් පස්සේ ඒ මිනිහයාට තරු විසිවිලා තියෙනවා. එහෙම වැඳගෙන වැටුණා පින්වත් බ්‍රහ්මචාරි උත්තමාවිය.
මින් පස්සේ නම් මං අතින් මේ වගේ වරදක් වෙන්නේ අනේ මට සමාව දෙන්න කියලා. බලන්න අසුභ සංඥාවේ මහිමේ කොච්චර තමන්ගේ බාහිර හැටියට මේක බල්ලාද එතකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳට කොටස් කර කර මේ දෙතිස් කුණුපේම බලන්න කියනවා. එහෙම බලද්දි ඔන්න යාගේ හිත තැම්පත් වෙනවා. දුරට තැම්පත් වෙන්න ගන්නවා. එතකොට දැන් මේ සංඥා පින්වත්නි අසුභ සංඥාව වඩන එකන ඒකේ අර්ථය තමයි එයාට මේ කුඩප කොටස් පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි අසුභ ස්වභාවයෙන් යුක්තයි අපවිත්‍රයි දුර්ගන්ධයි කියලා ඒ ස්වභාවය තමයි වැටෙන්නේ. ඒ කියන්නේ එයා දැන් භාවනාවට වාඩිලා එයා තේරුම් ගන්න මහන්සි ගන්න මේ ශාරීරික පිළිකුල් වූ කුණප කොටස් 32ක් මේ තියෙන කෙන කාරණය තමයි තේරුම් ගන්න මහන්සි ගන්න. ඒක තමයි මේ භාවනාවේ අර්ථය. එකපාරට සමාධිය නෙමෙයි ඉලක්ක කරන්නේ. එයා මේවා අසුභ හැටියට පිළිකුල් හැටියට මෙනෙහි කරනවා. එහෙම එයාට අසුභ හැටියට පිළිකුල් හැටියට අපවිත්‍ර දේවල් හැටියට අසුචි වගේ දේවල් හැටියට වැටෙන්න තමයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට සමාධිය වැඩෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට අසුභ බව අපට තේරෙනවනම් ඒ ප්‍රතිඵලයක් හැටියට ටික ටික සිත විරාගී වෙනවා සංසිඳෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට තමයි එයාගේ අර කුකුල් පිහාට ගින්නට දැම්මා වගේ හිත මෛතුන ධර්මයේ ටික ටික බැහැර වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා සචී භික්ඛවේ භික්ඛුනෝ අසුභ සංඥා පරිචිතේන චේතසා බහුලං විහෙරතෝ. ඉතින් මහණෙනි භික්ෂුව අසුභ සංඥාව බහුල වශයෙන් වඩන ලද සිතින් වාසය කරද්දීත් චේතසා බහුලං විහෙරතෝ මෛතුන ධම්ම සමාපත්තියා චිත්තං අනුසන්දති. මෛතුන ධර්මයේ කෙරේ යාගේ හිත ඒ උස්සී දූනවනා. අපටි කුලිතාව සංටාති පිළිකුල් බව යන්ට පිහිටන් නැත්තා. ඒ අසුභේ වඩදි වඩතිත් හැබැයි යා කාමසේවන අදහස ඔස්සේ හිත දුවනෝ පිළිකුල් බවේ හිත පිහිටන්නේ. ඔන්න එතකොට යා තීරුම් ගන්න කියනවා වේදි තබ්බ මේ තම් භික්කවේ භික්කුණා. ඒ භික්ෂු බින්ද මේ කාරණේ එතකොට වටහා ගන්න කියනවා අභාවිතා මේ අසුභ සංඥා තාම මට අසුභ සංඥාව වැඩිලා නැහැ කියලා. බලන්න එහෙනම් භාවනාවේ ප්‍රතිඵලේ කාගෙන්ද ලබන්න තියෙන්නේ? තමන්ටම අත්දකින්න පුළුවන්. භාවනාවේ ප්‍රතිඵලේ තමන් ලැබුවද නැද්ද කියලා. මෛතුන ධර්මයේ කිරීම හිත යනවනම් ඒ ඔස්සේ පිළිකුල හරින් උපේක්ෂාව හරින් පිහිටන් නැත්තා. එයා තීරුම් ගන්න කියනවා වේදිතබ්බ මේ තම් භික්කවේ භික්කුණා අභාවිතා මේ අසුභ සංඥා මාගේ අසුභ සංඥාව වැඩිලා නැහැ. නත්ති මේ පුබ්බේ නාපරම් විශේෂෝ මට කලින්ට වඩා විශේෂත්වයක් තාම ඇති වෙලා නැහැ කියලා. අපත්තම් මේ භාවනා පලන්ති මගේ භාවනාවේ ප්‍රතිඵලේ තාම ආවෙ නැහැ කියලා තේරුම් ගන්න කියනවා. එහෙම තේරුම් ගත්තොත් එයා ඉතිය තත්ත්ව සම්පජානෝ එතන එයා නෝණි යුක්තයි කියනවා. තාම මට මේක වැඩිලා නැහැ. ඒකයි මගේ හිත තාම මේ රාගය ඔස්සේ දුවන්නේ කියලා. තේරුම් ගන්න කියනවා. ඊළඟට තියෙනවා සචී භික්කවේ භික්කුණෝ අසුභ සංඥා පරිචිතේන චේතසා බහුලං විහෙරතු. භික්ෂුව අසුභ සංඥාව බහුල කරන ලද සිතින් වාසය කරද්දී මේ තුන ධම්ම සමාපත්තියා චිත්තං පතලීයති. මෛතුන ධර්ම සමාපත්තියෙන් හිත සැඟවෙනවනා. පතිකූටති හැකිලෙනවනා. පතිවට්ටති ඒක පිහිටන් නැතුව අහකට පෙරලෙනවනා. න සම්පසාරීයති ඒ ඔස්සේ දුවන් නැත්තං හිත උපේක්ඛාවා. එයාට උපේක්ෂාව පිහිටනවා මෛතුන ධර්මය ගැන. එයාට ඒ ගැන මධ්‍යස්ථ බවක් උපේක්ෂාවක් තියෙන්නේ. ඇල්මක් නෙවෙයි. අනේ වැඩක් නැහැ කියලා. අනේ නිස්සාර දෙයක් කියලා. අනේ තේරුමක් නැති දෙයක් කියලා. උපේක්ෂාව පිහිටනවනා. එහෙම නැත්තං එයාට පිළිකුල පිහිටනවනා. පටික්කුලිතාව සංඨාති වේදිතබ්බ මේතම් භික්කවේ භික්කුණා. එතකොට ඒ වික්ෂුව මෙන්න මේ කාරණේ තේරුම් ගන්න කියනවා. භාවිතා මේ අසුභ සංඥා මාගේ අසුභ සංඥාව මං වඩලා තියෙන්නේ. අත්ති මේ පුබ්බේ නාපරම් විශේෂු මට දැන් ඉස්සරට වඩා විශේෂත්වයක් මේ හිතේ ඇති වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් ඔබ තේරුම් ගන්න පින්වත්නි අසුභ සංඥාව විග්‍රහ කර කර වඩද්දී තමන්ට වැඩෙනවා කියලා තේරුම් ගන්නේ සමාධියෙන් නෙමෙයි.
තමන්ට මේක අසුබයි කියලා ටික ටික තේරෙනවා නා. මේක පිළිකුලයි කියලා ටික ටික තේරෙනවා නා. මෛත්‍රණ ධර්මයේ කෙරෙහි තියෙන ආශාව ටික ටික අඩු වෙනවා නා. අන්න තේරුම් ගන්න තමන්ගේ භාවනාව වැඩෙනවා. වැඩෙනවා කියලා තේරුම් ගන්න. අත්තිමේ පුබ්බේ නාපරම් විශේෂෝ. ඉස්සරට වඩා දැන් විශේෂත්වය තියෙනවා. පත්තං මේ භාවනා පලන්ති. මම දැන් මේ භාවනාවේ ප්‍රතිඵලේ ලබලා තියෙන්නේ කියලා තේරුම් ගන්න කියනවා. ඉතිය තච්ච සම්පජානෝ හෝති. එතකොට එයා එතනදී මනා නෝණින් යුක්තයි කියනවා. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන දැන් ඒ කුකුල් පියාට ඇකුලා වගේ එන්න නම් ඉහළටම වැඩෙන්න ඕන. එතකොට දැන් ඒ දැන් අසුභ සංඥා මම කියවන්නේ වර්ණ, සංඨාන, ගන්ධ, ඒ කියන්නේ වර්ණ, සටහන්, දුර්ගන්ධය, ආසයෝකාසතෝ තථා කියන්නේ පිහිටි අවකාශය. නියපොතුනයි නියපොතු පිහිටි අවකාශය. දත්නම් දත් පිහිටි අවකාශය. ඒ හැම එකම ගන්නවා. ඒක ගන්නේ කොහොමද දන්නවද? එයාට එදිනෙදා ජීවිතයේ කොච්චරවත් අපට අසුභය ප්‍රකට වෙනවනේ. ඒ වෙලාවට ඒ සංඥාව ගන්න ඕන. දැන් අපි මේ ජීවිතේ කෙල ගහන අවස්ථා දවසට කී වතාවක් කෙල ගහනවද කාරලා? ඊළඟට අසනීප හැදුනම කී වතාවක් හොටු හූරනවද? ඒ සංඥාව ගන්න ඕන. අපිට පුරුදුනේ අපි ඊය කියලා අහක බලා ගත්තනේ. ඒ සංඥාව ගන්නෑ නේ. ඒ සංඥාව ගන්න ඕන. කොණ්ඩේ අපි ගත්තොත් නාගණ්ඩ බැරුව කොණ්ඩේ කඳ ගහද්දී ඒ සංඥාව ගන්න ඕන කෙස්වල පිළිකුල කියලා. දත්වල පිළිකුල ප්‍රකට වුණා මේක ගන්න ඕන මෙන්න දත්වල පිළිකුල කියලා. ඒ සංඥා ගත්තට පස්සේ එයා දැන් භාවනාවට වාඩිලා වඩාදී අර සංඥා හොඳට එනවා යාට ඊට පස්සේ. කෙස් කියලා සීකරද්දී ඒ සංඥා එනවා. ලොම් කියලා සීකරද්දී සංඥා වෙනවා. නියපුතු කියලා සීකරද්දී ඒ සංඥා වෙනවා. දැන් අපේම නියපුතු නරක වෙන වෙලාවල් කොච්චර එනවද? ඒ සංඥාව ගන්න ඕන. ඊළඟට අනුන්ගේ කැහි සෙම් සොටු අපවිත්‍ර දේවල් අපි දකින්න ඕනේ නේද? ඒ සංඥාව ගන්න ඕන. ගත්තන් පස්සේ එයාට හොඳට වඩන්න පුළුවන්. වෙන්කර කර තමයි බලන්නේ. ඊට පස්සේ නෝනේ කිස් වෙනම බලනවා, ලොම් වෙනම බලනවා. දැන් නියපොතු බලද්දී නියපොත්ත තමයි වෙනම බලන්නේ. ඒ සංඥාව වරා එහෙම වෙන්කර කර බලනවා. මේක පුදුම උපකාරයක්. මුළු සංසාරෙටම උපකාරයි. අපි ඒ කියන්නේ සංසාරයෙන් එතර වෙන ගමනට මේක උපකාරයි. ඔබ අහලා තියෙනව නේද යසකුල පුත්‍රයා? යසකුල පුත්‍රයා එයා සිටු පුත්‍රයෙන්නේ. බරණැස හිටපු ඒ බරණැස සිටුතුමාගේ සිටු පුත්‍රයා. සංගීත හඬින් මේ සිටු පුත්‍රයා නැගිට්ටේ හැමදාම. සංගීත හඬින් නැගිටිනවා කියන මොනතරම් සැපවත් ජීවිතයක් ගත කරලා තියෙන කියලා. දැන් අද අපි ඔයගොල්ලෝ සංගීත හඬින් නැගිටින්නේ නෑනේ. ගෙවලුළු උදේ නැගිටිනවා කියන්නේ වහා රණ්ඩුවා. අම්මා උදේ නැගිටලා එහෙට මෙහෙට දුවතෝ නැගිටපියව තොපි මොකද කරන්නේ මෙච්චර වෙලා? මෙවුන් තාම නැගිටලා නැහැ කියලා. එහෙමනේ. ඒ කුලපුත්‍රයා එහෙම නෙමෙයි. මට මතකයි ඉස්සර මං දවසක් ඒ පින්නපාතේ වැඩිවම පින්නපාතේ වැඩලා පාත්‍රේ තරගෙන ඉද්දී ඒ ගෙදරින් කතා බහ ඇහුණා මට. අම්මා කෙනෙක් උදේම නැගිටලා බනිනවා යකෝ නැගිටපියව් දැන් තාම බුදියකට ඉන්නේ. මොකද්ද මේ කර්මේ මුන්ට නැගිටපියව් කියන්න ඕන, මූණ හොදගනියව් කියන්න ඕන, ඇඳගනියව් කියන්න ඕන. මේක නම් මොකද්ද කර්මයක් මං කියලා ඒ අම්මා හොඳට බයිනවා, මිනිස්සුන්ට බයිනවා. ඊට පස්සේ මන්ද පින්ඩ පාති වැරලා පාත්‍රෙත් අරගෙන ඉන්නවා. මට දැන් මේ කතන්දරේ හොඳට ඇහෙනවා. මං ඉතින් කල්පනා කළා ඉතින් එලීට ආවේ නැහැ. ඊට පස්සේ මං කල්පනා කරා මනමාලියක් ගෙනාවා නා ඕම් වැඩි කියලා. ඉතින් අහපෝ හැරිලා ආවා. එතකොට එහෙම නෙමෙයි දැන් ඒ සිටු පුත්‍රයා නැගිට්ටි සංගීතේ හඬි. දවසක් ඉතින් මෙයාට හැමදාම රැයට නිදා ගන්න කලින් හැමදාම සංගීත සම්දර්ශන සිටුමාලිගේ. දවසක් මෙයා සංගීත අහා ඉඳලා නිඳ ගියා. රැ ජාමේ 12ට එකට ඇහැරුණා. ඇහැරුණාම අර නැටුම් නටාපු අය, බෙර ගහපු අය, ඊළඟට සංගීත භාණ්ඩ වාදනය කරපු අය, නලා පිපු අය, වීණා ගහපු අය ඊ තැන වැටිලා. සමහරු ගොරෝනවා, සමහරුගේ කටින් කෙල වැක්කරෙනවා, කොණ්ඩා අවුල් වෙලා ඇඳුම් එහාට මෙහාට ගිහිල්ලා සමහරු විකාර කියනවා. අමු සුහුණක් වගේ දැක්කා. එක දවසින් කලකිරුණා. එක රාත්‍රියෙන් කලකිරලා රත්තරන් සිරපු දෙක දාගෙන බහැල පිටත් වුණානේ.
කොහොමද මේ චිත්ත පරිවර්තනය ආවේ? මේ යසකුල පුත්‍රයා, ඒ ඊළඟට යසකුල පුත්‍රයාගේ යාළුව හතර දෙනා, විමල, සුබාහු, පුර්ණජී, ගවම්පති, මේගොල්ලෝ සංසාරේ ඉස්සර ජීවිතයක මේගොල්ලෝ හිටියා සෝම්පල්ලු වෙලා. සෝම්පල්ලු වෙලා ඉද්දී, සෝම්පල්ලු කියන්නේ ඒ කාලේ මිනිහක් ගෙනාවට පස්සේ ඒ මිනිහ දවන කට්ටිය. ඉතින් දවසක් ස්ත්‍රියක්ගේ මලසිරුරක් ගෙනල්ලා, තරුණ ස්ත්‍රියක්ගේ වෙන්න ඇති, මලසිරුරක් ගෙනල්ලා බාර දෙලා ගියා මේක ගිනි තියන්න කියලා. ඉතින් මෙයා ගිනි ගොඩ ගහලා මේක අර හොඳට පිච්චෙන්න කෝටු වලින් ඇන ඇන ඉතින් පෙරල පෙරල පුච්චනවා. ඒ පුච්චද්දි මේ කෝස බඩ එහෙම පැලුනා. පැලලා බඩ වැල්බෝක ඔක්කොම එළියට ආවා. ඊට පස්සේ මෙයා ඉක්මනට දැන් අනිත් කට්ටිය කිව්වා, දැන් ඔබ එහෙනම් ඕක පුච්චලා වරෙන් කියලා අනිත් යාළුව ගියා යන්න ගියා. එතකොට මෙයා කතා කරලා කිව්වා, මෙහෙට වරෙන් මේ බලාපන් මේ ස්ත්‍රී ශාරීරික හැටි බලාපන්, මේ අපි ආශා කරන කී අසුභ ස්වභාවය කියලා අර බඩවැල්බකු ජරා ඔක්කොම පෙන්නවා. මේ තරුණයාගේ හිතේ මේක තදට වැදුනා. වැදලා ගිල්ල ගෙදර ගිහින් ලෝක කල්පනා කළා, මේ ශාරීරික මෙහිම අසුභ එකක්නේ. දැන් බලන්න ධර්මයක් නැති කාලේ ඊ අසුභේ මෙනෙහි කර කර අසුභ සංඥා වැඩුවා. යාළුවන්ටත් කියලා දුන්නා මේක කරාපන්, මේක හරි අද්භූත එකක් කියලා. ඒ යාළුවත් ඒක වැඩුවා. තව යාළුවෝ 50ක් හිටියා. ඒ 50ටත් කිව්වා මේක වඩන්න, මේ අද්භූත භාවනාවක් කියලා. ඒ පරණ භාවනාව කියන මතුවලා ආවේ දාර තමන්ගේ සිටු මාළිගේ නලගණන් වැටිලා ඉද්දී. කෙලීම ගියා බරණැස. බුදුරජාණන් වහන්සේ දා පාන්දර රුක්සෙවිණි වැඩ හිටියා. ධර්මයේ දේශනා කළා, අවබෝධ කළා. බලන්න අසුභ සංඥාව එක සංසාරේ පුරාවට ඒකෙන් දෙන තල්ලුව අසුභ සංඥාව. ඉතින් මේ අසුභ සංඥාව මෙහෙම හොඳට වෙන්කර කර බලද්දී අසුභ වශයෙන්, පිළිකුල් වශයෙන්, දුර්ගන්ධ වශයෙන් මෙහෙම බලන්න බලන්න එයාගේ හිත තැම්පත් වෙනවා. හොඳට සමාධිමත් වෙනවා. ඊට පස්සේ තියෙනවා සතිපට්ඨානේ, ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඔන්න ඉස්සල්ලාම අසුභ බලන්නේ බාහිර කයි නෙමෙයි, ආධ්‍යාත්මකයි. අසුභ ස්වභාවය හොඳට මෙනෙහි කර කර එයා බලනවා. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඔන්න දැන් මෙයාට මේ කුණුප කොටස් 32 ගැන ඔන්න අවබෝධයෙන් ගන්නවා. මෙතන තියෙන්නේ කුණුප කොටස්ම 32ක් කියලා. මේක දැන් අපි එක ගුලියට ගත්තට පස්සේ තමයි මේක අපිට මම මගේ කියන හැඟීම තියෙන්නේ. දැන් අපි අපේම දත ගැලුණාට පස්සේ අපි අනුන් එකක් වගේ බහැර කරනවා නේ. අපේම නියපොත්ත ගැලුණාට පස්සේ, නියපොත්ත කැපුවට පස්සේ අපි අනුන්ගේ වගේ බහැර කරනවා නේ. බලන්න එතකොට මේවා වෙන් කර කර ගත්තට පස්සේ මම වගේ කියලා ගන්න කිසි දෙයක් නැහැ. ඉතින් ඉස්සෙල්ලා එයා බලනවා මේ තමා කියලා සලකන මේ ශාරීරිය තියෙන්නේ කුණප කොටස් 32ක් කියලා හොඳට ආධ්‍යාත්ම කය කරේ හොඳට මෙනෙහි කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ඊළඟට ඒ ඔස්සේ එයා බාහිර ශාරීරිය බලනවා. බහිද්දා වා කායේ කායනුපස්සී විහෙරති. ඔන්න දැන් එයාට රාගය හටගෙන අරමුණක් දැක්ක ගමන් එයා ඉක්මනට ඒක විග්‍රහ කරලා බලනවා. මෙතන කෙස් ටිකක් තියෙනවා, මෙතන ලොන් තියෙනවා, මේකේ නියපොතු තියෙනේ, දත් තියෙනේ, බඩවැල්බුකු තියෙනවා, අසූචි තියෙනවා, ආයිස් මොළ තියෙනවා. පඩ්ගාල යා මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දී සුභ සංඥාව එන්නේ නැහැ. දැන් මෙයා මේක පුරුදු කරලා තියෙනවා. සුභ සංඥාව එන්නේ නැහැ. දැන් සමහරුන්ට ඒ අසුභ සංඥාව වැඩුණට පස්සේ මේ තමන්ගේ ශාරීරිය නිකන් තනිකර කුරුප කොටස් 32ම තමයි යාට පේන්නේ. ඒ අසුභ සංඥා සිතින් එයා බලපුවම බාහිර ශාරීරිය යාට පේනවා නිකන් තනිකර කේස් ලෝම් නියපොතු දන්ත ගොඩ කුරුප කොටස් 32 පේනවා නිකන්. ඒකට බය වෙන්න එපා. සමහරුන්ට එහෙම සංඥා පේනවා. දැන් නවසීවතිකේ සමහරුන්ට වඩපුවාම බාහිර කෙනෙක් දැක්කම මලකඳක් වගේ පේන්නේ. මේ පෙවුනන් කමන්නේ, බය වෙන්න එපා. මේ සංඥා පුරුදු නම් මේක අපි යාට කියන්න හොඳ නැහැ. ඔයා දැන් මට මලකඳක් වගේ පේන්නේ කියලා ඒක කියන්න හොඳ නැහැ. මොකද අපි එහෙම කිව්වොත් එයා හිතයි ආ දැන් මට පිස්සු වැදුනා කියලා. පිස්සු නෙමෙයි. ඒ පිස්සු හොඳ වෙගෙනනවා. සමහරුන්ට එහෙම සංඥා වෙනවා. ඒකට බය වෙන්න එපා. එතන බහිද්දාවා කායේ කායානුපස්සී විරදි. බාහිර ශාරීරියේ ඊට පස්සේ ආ දකින්නේ මේ අස මේ මේ අසවල මේ මේ කෙනා මේ යහලුවා එහෙවට වේහ කුණප කොටස් 32 දකින්නේ. ඔබ දන්නවද අපිට මේ තියෙන බන්ධන? එහෙම නැත්නම් දැන් ස්වාමියා සමහරවල්ට බිරිඳට බැඳලා ඉන්නවා, බිරිඳ ස්වාමියාට බැඳලා ඉන්නවා, අම්මලා දරුවන්ට බැඳලා ඉන්නවා, අනේ මගේ පුතාලා, අනේ මගේ මුණුබුරු කියලා. ඒ බන්ධනේ අපිව පෙරේත ලෝකෙට අරගෙන යනවා. ඒ බන්ධනේ අපිව නිරේ අරගෙන යනවා.
ඒ බන්ධනය අපිව තිරිසන් ලෝකයට අරගෙන යනවා. ඒකයි මේ බහිද්ධාවා කායේ කායනුපස්සී කියලා වඩන්න කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් අම්මා කෙනෙක් හැටියට දරුවන්ට ආදරය කරන්න ඕන. නමුත් අපි යථාර්ථය අවබෝධ කරගන්නත් ඕන. මට හම්බුණා එක පවුලක්. ඒ දුව චූටි කාලේ තාත්තා නැති වෙලා ඒ දුවට හරි ආදරේ කියනවා. ඊට පස්සේ දැන් මේ දුව තරුණයි, දරුවොත් ඉන්නවා. දැන් අවුරුදු 2-3ක් වෙනවා ඒ දුවටගේ ඇඟට තාත්තා එනවා. කිසි පිනක් දහමක් කරගන්න දෙන්නේ නැහැ. බෝධියක් වඳින්න දෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඇවිල්ලා පන්සිල් දෙද්දි එහෙමම කලන් දාලා වැටෙනවා. මොකුවක් කරගන්න දෙන්නේ නැහැ. ගාතාවක් ඇහෙන්න බෑ. ඈත ගෙදරක පිරිත් ඇහෙන්න බෑ කියනවා. එහෙමම හතර ගාත් දාලා වැටෙනවා. ඊට පස්සේ කියනවා ඒ මං තාත්තා මම මේ කිව් ගන්නවා කියලා. තාත්තා. එතකොට බලන්න දැන් ඒ තාත්තා හරි ආදරෙන් ඉඳලා තියෙනවා ඒ දුවට. දැන් බලන්න ආදරය කියලා බන්ධනේ ගියපු දිහා දැන් අපිට මේක තීරුම් ගන්න බෑ. ආදරය කරුණාවත් එක්ක බන්ධනේ කලවම් වෙලා පැටිරිලා හරි අවුලක් මෙතන. එතන ආද කරුණා මෛත්‍රිය වෙනම තියෙන්න ඕන. බන්ධන අතහැරිලා වෙනම තියෙන්න ඕන. ඉතින් මං අහුව ඒ තාත්තා ආදරේ දුවේ දුවට මේ දුවට ගොඩාක් ආදරෙන් හිටිය තාත්තා දුව ගැනමයි හරියට හිතී තා හිටිය කියලා. දැන් බලන්න දැන් ඒ තාත්තා යහපතත් ඒ දුවට ඇවිල්ලා කරන්නේ. යහපතක් නෙමෙයි. ආන් ඒකයි දෙමව්පිය වුණත් දරුව කෙරේ වුණත් අසුබ හැටියට ධාතු හැටියට අනිත්‍ය හැටියට බලන්න ඕන. එහෙම නැතුව මේ සංසාරේ බන්ධන බේරන්න බෑ අපට. දුගති යනවා. තමන්ගේ ශාරීරික කෙරෙහි තෘෂ්ණාව දුරු කරන්න ඕන. ඇයි ඒක තැනක තියෙනවා එක රජ කෙනෙකුට හිටියා උබ්බරී කියලා ලස්සන බිසවා. කිසි පිනක් දහමක් කළේ නැහැ. ධර්මයක් ඇහුවේ නැහැ. ශරීරෙම සරසා හිටියා. ඉතින් ඒ උබ්බරී බිසව හදිසි කලුරිය කළා. ඒ රජුරවන්ට හරී දුකයි. ඇයි බැඳීලා හිටියේ? ඊට පස්සේ කිව්වා ඇමතිවරුන්ට අනේ මේ උබ්බරිගේ දේහය කොහාටවත් අර යන්න එපා. මේ උබ්බරි ලස්සන රත්තරනේ දෙනක් අදලා උබ්බරි ඕකේ සතප්පවන්න සුවඳ තෙල් පුරවන්න. අනේ අපිට මේ උබ්බරි දකින්න නැතුව බෑ කියලා. සුවඳ තෙල් පුරවලා අර රන්දෙනේ තියාගෙන හිටියා. නමුත් අන්තිමට උබ්බරි මැරිලා ගිහිල්ලා උපන්නේ කොහෙද? රජ්ජුරුවන්ගේම රාජ උද්‍යානයේ ගොම කුරුමිණියේ කුරුමිනිච්චයක් වෙලා උපන්න උබ්බරි. දැන් එතන තව ගොම කුරුමිනියෙකුත් ඉන්නවා. දැන් කුරුමිනි ජෝඩුව වෙනම. රජ්ජුරුවෝ දැන් මේ දුක් විඳි ඉන්නවා. පස්සේ අපේ මහා බෝසතාණන් වහන්සේ ඒ කාලේ ඍෂිවරයෙක් වෙලා හිටියා. ඒ ඍෂිවරයා තමයි මේ දුක දුරු කරේ. දැන් ওই රජතුමා මේ මලකඳ තියාගෙන මෙහි විදෝ ඉන්නවා. ඒ ඔබතුමා කී බිසව දැන් නැහැ මේ මනුස්ස ලෝකේ කියලා. දැන් වෙනම කෙනෙක් එක්ක ඉන්නේ කිව්වා. අනේ කවුද අපේ කියලා විස්තරය ඇහුවා. ආන්න බලන්නකෝ කුරුමිනි ජෝඩුව පෙන්නවා ගෙනලා. ගොම ගුලියක් රෝල් කර කර දෙන්න එනවා. දැක්කනේ ගියපු දිහා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අපිට මේ තරහට නෙමෙයි මේ අවදාරන්නේ. අපිව ආරක්ෂා කරන්න. ඊළඟට තියෙනවා ඉති අජ්ජත්තම් වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායනුපස්සී විරති. අධ්‍යාත්මික බාහිර දෙපැත්තම බලනවා යනෝනි විමසීමස. ඊළඟට ඔන්න දැන් ඔහම බලද්දී එයාගේ හොඳට සමතේ වැඩෙනවා. දෙයට සමතේ වැඩෙනවා. මේ සමතේ හොඳට පුරුදු කරන්න ඕනේ. එකපාරට විදර්ශනා කරන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් සමතේ වැඩෙද්දී යා දකින්නේ මේ ශාරීරික කුණප කොටස් 32ක් තියෙන්නේ. පිළිකුල්ලු, අසුබු, දුගඳහමන, පිළිකුලෙන් යුතු කුණප කොටස් 32ක්. බාහිර දකින්නෙත් එහෙමයි. තෝරිය බාහිර ශාරීරිය අධ්‍යා බලද්දී රාගයේ උපදින ශාරීරිය ඉක්මනට ඒ අසුභ සංඥාව තමයි හිතට ගන්නෙ. ගත්තකම රාගී සංඥා වෙන්නේ නැහැ. සුභ සංඥා වෙන්නේ නැහැ. ඔන්න දැන් එයා හොඳට සමාධිය දිනුනු කරලා මේක හරවනවා විදර්ශනාවට. විදර්ශනා කොටස තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
ඊට පස්සේ දැන් ඒ සමාධිය හොඳට වැඩුණාන් පස්සේ ආයේ සමාධිය තුල ඉතලා නූණ හසුරුණා දැන් විදර්ශනාවටපත් ගන්නවා. එයා මෙනෙහි කරනවා කුණුප කොටස් 22කින් යුතු පිළිකුල්ලු අසුබ වූ දුගඳ හමන්නා වූ මේ ශරීරයේ කොහොමද මෙහෙම පවතින්නේ දිගින් දිගට කියලා. ඔන්න දැන් හේතු ප්‍රත්‍ය විමසනවා. ඔන්න යා නෝණින් විමසනවා මේ කුණුප කොටස් 32කින් යුතු පිළිකුල්ලු අසුබ වූ දුගඳ හමන මේ කය ආහාර ප්‍රත්‍යෙන් හට ඇරන් ආහාර නැතිවීමෙන් නැතිවලා යනවා කියලා. එතර කයේ හට ගැනීම හේතු ප්‍රත්‍ය මොකද්ද? ආහාරය. එතකොට කබලින්ක ආහාරය තමයි ප්‍රධානව. නමුත් ඉතුරු ආහාර තුනත් එතකට උපකාරයි. කබලින්ක ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට යා මේ කුණුප කොටස් 32කින් හැදිච්ච පිළිකුල්ලු අසුබ දුගඳ හමන්නා වූ තමාගේයි සලකන මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හට අරන් ආහාර නැතිවීමෙන් නැති වී යනෙහි අනිත්‍යයි, දුකයි, විපරිණාමයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා වඩන ඔන්න විදර්ශනාව. ඊළඟට බාහිරයයි සලකන කුණුප කොටස් 32කින් හැදිච්ච බාහිරයයි සලකන පිළිකුල්ලු අසුබ දුගඳ හමන්නා වූ සියලු ශරීරත් ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි, දුකයි, විපරිණාමයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා වඩනවා. ඔන්න විදර්ශනාව. ඔය විදිහට හොඳට සමතේ හිත පිහිටෝ පිහිටවුව ඊට පස්සේ විදර්ශනාව කරන්න ඕන. ඒතර විදර්ශනාව කරද්දී සමහරුන්ගේ සමාධිය බහිනවා, අඩු වෙනවා. ආයෙ සමතේ වඩන්න ඕන. ඒක ආයෙ විදර්ශනා කරනවා. ඔහොම ඔන්න දැන් එතකොට මේ විදර්ශනාවෙන් තමයි යාට හේතුඵල ධම අහුවෙන්නේ. සම්මාදිට්ඨිය වැඩෙන්නේ එතනින්. එතකොට එයා දකින්නේ මේ තමන් කියලා එකක් නෙමෙයි. කුණුප කොටස් 32ක් එකතුල හැදිච්ච ශරීරය, රූපකය. ඒක ආහාර ප්‍රත්‍යයෙන් හට අරන් ආහාරයන්ගේ පැවැත්මෙන් පවතිනවා. යම් කලක ආහාර නිරුද්ධ වෙනවද මේ ශරීරයේ සම්පූර්ණයෙන් භව පැවැත්මට සකස් වෙන්නේ නැතුව නිරුද්ධ වෙලා යනවා. එහෙම විමසද්දි විමසද්දි ඔන්න ඊළඟ කොටස තියෙනවා. එයාට වෙන අවබෝධය මේ වගේ. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. එයාට අවබෝධ වෙනවා හේතුඵල ධාවයෙන් සකස් වෙච්ච අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, සංකත වූ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කයක් තමයි මෙතන තියෙන්නේ කියලා අවබෝධ වෙනවා. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. හොඳට එයාගේ සිහිය ඒකෙ පිහිටනවා. යාවදේව ඥානමත්තාය. ආන් ඒ සිහිය තවදුරටත් අවබෝධඥානයේ දියුණුවෙන් පිණිසම පවතිනවා විදර්ශනාවේදී. පතිස්සතිමත්තාය. බලවත් සිහිය දියුණුවෙන්ද දියුණුවෙන් පිණිස පවතිනවා. අනිස්සිතෝච විහෙරති. දැන් එයා කයත් එක්ක එකතු වෙලා නෙවෙයි වාසය කරන්නේ. එකතු නොවි අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදේති. මේ ලෝකේ කිසිම දෙයකට, කිස් වලටවත්, ලොම් වලටවත්, නියපොතුවටවත් කිසිම දෙයකට මම මගේ කියලා බැඳෙන්නේ නැහැ කියනවා. බලන්න එතකොටනේ අනාගාමි වෙනවා. එතනින් එහාට වඩා දිරහත් වෙනවා. අසුභ සංඥාව. එතකොට මේ සතිපට්ඨානයේ සමතෙත් තියෙනවා, විදර්ශනාවත් තියෙනවා. ඉස්සෙල්ලා සමතේ තමයි හොඳට පුරුදු කරන්න ඕන. පුරුදු කරගෙන ඊට පස්සේ ඒ සමතේ හොඳට හිත පිහිටද්දී ඒකත් හොඳට කාලය පවත්වන්න හුරු කරලා ඊළඟට ටික ටික විදර්ශනාවට හරවන්න ඕන. සමත විදර්ශනා දෙකම තියෙනවා මේ භාවනාව. නචකින්චි ලෝකේ උපාදිතිය. මේ ලෝකෙ කිසිම දෙයක් උපාදාන කරගන්නේ නැහැ කියනවා. මම මගේ කියලා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි ওই විදිහට කියනවා භික්ෂුව කය කෙරෙහි කායානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න. බුදුරයන් වහන්සේ දේශනා කරනවා අසුභ සංඥා භික්කවේ භාවිතා බෞලී කතා මහප්පලා හොන්ති මහානිසංසා. මහණෙනි අසුභ සංඥාව භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් මහත්ඵලයි මහානිසංසයි. අමතෝ ගදා අමත පරියෝසන. නිවණේම බැස ගන්නවා. නිවණෙම්ම කෙලවර වෙනවා කියලා යමක් වදාලා නම් වදෑරිය ඌන් ওই කාරණේ නිසා කියනවා. බලන්න එතකොටනේ. එතකොට බලන්න බුදුරයන් වහන්සේගේ මේ ශාසනය තුල උන්වහන්සේගේ අනුශාසනාවේ එකම භාවනාවකින් සියල්ල සම්පූර්ණ කළ දෙනවා. අසුභ සංඥා. මේ අසුභ සංඥාව තමයි තනිකර මේ බුදු ශාසනයේ මූල කර්මස්ථානයේ ප්‍රධාන භාවනා කමටහන. ඉතින් මේවා අපට ඉගෙන ගන්න ලැබෙන එක, මේවා අහන්න ලැබෙන එක මේක දුර්ලභ දෙයක්.
ඉතින් ඒ දුර්ලභ අවස්ථාවේ අපි මේකේ පුරෝජනේ ගන්න ඕන. එතකොට මේ අසුභ සංඥාව අපිට ටික ටික හොඳට පුරුදු කරගන්න ලැබුණොත් තමන්ද විවේකී තියෙන හැටියට ගෙදර දොරේ ඉඳලම පුරුදු කරගන්න ලැබුණොත් හරි ලස්සන විරාගී සිතක් අපට ඇති කරගන්න පුළුවන්. විරාගී සිතක් ඇති කරගන්න පුළුවන්. මොකද අපි ගත්තොත් මේ මුළු ලෝකෙම රාගයෙන් බැටකන ලෝකයක් තියෙන්නේ. මේ ධර්මයේ විතරයි අපිට පිහිට පිළිසන්න සලසා දෙන්නේ. මොකද මේ රාගය කියන්නේ නිරීගාමී එකක්. තිරිසන් ලෝකේට අර යනවා, ප්‍රේත ලෝකේට අර යනවා. ත්‍රී භයානක අනුතරයෙන් අත්මිදීන් පිණිස තමයි බුදුරයන් වහන්සේ මේ ධර්මයේ අපට දේශනා කළ තියෙන්නේ. ඉතින් මේ නිසා අපි සෑම සිළු දනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිට පිළිසරණ සලසාගෙන මේ භාගවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් අසුභ සංඥා විතා හොඳින් අපේ ජීවිතේ දිනු කරගෙන අපි සෑම සිළු දනාට විරාගී සිත් ඇති කරගෙන සිළු දනාටම ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.